අයිබුවන් අභිමානවත් අනාගත පරම්පරා වක්සවාගෙන යන සිංහ IQ ස්ටුඩන්ට් තරගයට ඔබව සාදරයෙන් යුතුව පිළිගන්න ලබනවා. මං මුලින් සඳහන් කළ අයිබුවන් කියන වචනය සාමාන්‍යයෙන් අපේ විවාහයේදී ආමන්ත්‍රණ පදයක් හැටියට අපි භාවිතා කරනවා. සරල සිංහල තේරුම ආයුෂ බොහෝ වේවා කියන කාරණය. ඒ ආමන්ත්‍රණ පදය මේ තරගෙදී අපේ මාදිලිහේ විදිහට හදලා ගන්නවා නම් අයිබුවන් වගේම IQ බෝවන් කියලත් කියන්න පුළුවන්. අයිබුවන් IQ බෝවන් මේ අනාගත පරම්පරාව සවාගෙන යන සිංහ IQ ස්ටුඩන්ට් තරගය. කණ්ඩායම් දිත්වේක IQ ගැටුම සිදුවීමට නියමිතයි. ඒ ශාන්ත පීතර විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර. මේ තරගේ තියෙන විශේෂත්වය වන්නේ ප්‍රශ්නයක් අහලා පිළිතුරක් ලබා දුන්නාම ඒ පිළිතුරෙන් තමයි ප්‍රතිප්‍රශ්න කිරීම සිද්ධ වෙන්නේ. ඒ නිසා මුලින් තරඟවදින කණ්ඩායම කවුරුන්ද කියා තීරණය කිරීම ඉතාමත් සුවිශේෂී කාර්යයක්. අපි මුලින්ම සූදානම් වන්නේ කාසිය වාසී උරගා බලා මුලින්ම ප්‍රශ්නය ලබා ගන්නා වූ කණ්ඩායම තීරණය කරන්න. ඒ සඳහා කණ්ඩායම් දෙකේම නායකවරුන්ට මේ ස්ථානයට ආරාධනා කරනවා. කාසිය වාසී උරගා බැලීමේදී මේ කාසියේ එක් අන්තයක සිංහ එවැගේම අනෙක් අන්තයේ IQ සලකුණ තිබෙනවා. කාසිය වාසී උරගා බැලීමේදී ප්‍රති කණ්ඩායමට ලැබෙන සිංහද IQ ද කියන කාරණේ සටහන් කරන්නයි. අපි බාර දෙනවා මේ කණ්ඩායමට. සිංහ කියන සලකුණයි සටහන් කරන්නේ. කාසිය ලැබෙන්නෙත් සිංහ කියන සලකුණම තමයි. ඔබට හැකියාවක් තියෙනවා පළවෙනි ප්‍රශ්නේ බාර ගන්නවාද එහෙම නැත්නම් ප්‍රතිවාදීන්ට බාර දෙනවාද කියන එක තීරණය කරන්න. පළවෙනි ප්‍රශ්නේ බාර ගන්නවා. ඒ අනුව ශාන්ත පීතර විද්‍යාලයයි මුල්ම ප්‍රශ්නය බාර ගැනීමට සූදානමින් ඉන්නේ. සිංහ IQ ස්ටුඩන්ට් තරඟ නීති රීති. සිංහ IQ ස්ටුඩන්ට් තරඟයේදී එක් කණ්ඩායමක් තරඟකරුවන් 4 දෙනෙකුගෙන් සමන්විතයි. උපකාරක අවස්ථාවක් ලෙස අන්තර්ජාල සම්බන්ධතාව සහිත පරිගණකය හෝ මහා සිංහල ශබ්දකෝෂය භාවිතා කළ හැකි. උපකාරක අවස්ථා ගැනීමේදී ඒ වෙනුවෙන් තප්පර 90ක කාලයක් හිමි වෙනවා. පළමු අටේදී කණ්ඩායමේ සමාජිකයින් තනි තනිවම ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දිය යුතුයි. එක් තරඟකරුවෙකුට එක් උපකාරක අවස්ථාවක් ලබා ගැනීමට පුළුවන්. දෙවන වටේදී තප්පර 88ක කාලයක් ඇතුළත එක් කණ්ඩායමකින් එක දිගට ප්‍රශ්න ඇසීම සිදුවනවා. වැඩිම ප්‍රශ්න ගණනකට නිවැරදි පිළිතුර ලබා දුන් කණ්ඩායමට ජයග්‍රහණය හිමි වෙනවා. තුන්වන වටේදී කණ්ඩායමේ ඕනෑම සමාජිකයෙකුට පිළිතුරු ලබා දීමට පුළුවන්. එහිදී එක් කණ්ඩායමකට එක් උපකාරක අවස්ථාවක් පමණයි ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ. වැරදි පිළිතුරක් ලබා දුන්නොත් සමස්ත කණ්ඩායමම තරඟෙන් ඉවත් වෙනවා. ආරාධනා කරනවා හේනුව හද දවසේදී තරඟවදින කණ්ඩායම් දිත්වේට තමන්ගේ ස්ථානවලට පැමිණෙන්නට කියලා. හද දවසේදී තරඟවැදීමට නියමිතව සිටින්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සහ එවැගේම බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයයි. තම තමන්ගේ කණ්ඩායම් එහෙම නැත්නම් තමන්ගේ සමාජිකත්වය හඳුන්වා දීමට මෙතන පටන් ඉඩකට ලැබෙනවා. අපි මුලින්ම ආරාධනා කරනවා මහනුවර ධර්මරාජ විද්‍යාලයට තමන්ගේ කණ්ඩායම හඳුන්වා දෙන ලෙස. මම බිම්සාර වීරසිංහ. මම නඳුන් රාජපක්ෂ. මම අනුපම් බණ්ඩාර. මේ ආකාරයෙන් තමයි මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කණ්ඩායම සමන්විත වෙන්නේ. ඒ වගේම අපි දැන් ආරාධනා කරනවා බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට තමන්ගේ කණ්ඩායම හඳුන්වා දෙන ලෙස. මම ජෙරල් පෙරේරා. මම ආදිත්‍ය නානකාර. මම සිනෙත් ප්‍රනාන්දු. මම නඳුන් නිලවීර. මේ විදිහට ශාන්ත පීතර විද්‍යාලයේ සන්නද්ධ වෙද්දී අපි සූදානම් සිංහ IQ ස්ටුඩන්ට් තරඟාවලියේ අද දවසේ පළවෙනි වටේ තරඟය ආරම්භ කරන්නට. සිංහ IQ ස්ටුඩන්ට් පළමු වටය. මේ තරඟයේදී එක් උපකාරක අවස්ථාවක් එක් තරඟකරුවෙකුට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මුලින්ම ප්‍රශ්නය බාර ගන්නේ ශාන්ත පීතර විද්‍යාලය. පළවෙනි ප්‍රශ්නය. සාමාන්‍යයෙන් නොමිලේ පොත් පරිහරණය කළ හැකි ස්ථානයක් තියෙනවා. පාසල. පාසලේ මොන ස්ථානයේද? පුස්තකාලය. පුස්තකාලය. කාලය මොනවා හා සමානයි කියලාද කියන්නේ? අනිවා සමානයි. කාගේ කරේ රත්තරම් බැඳ වගේ කියලාද කතාවට කියන්නේ? කටුස්සක්. කටුස්සක තියෙන විශේෂත්වය තමයි පාට හතක් එක්ක අහසේ පායන දේ දුන්න භාවිත කරන්නේ මොකක් එක්කද? ඊතලේ. දුණු ඊතල භාවිත කරන ජනතාවට අපි කියනවා වැදි ජනතාව. වැදි ජනතාව ඇඳුම් වෙනුවට අතීතයේ ඇඳේ ගස්වල කොළ පාට වෙන්නේ කුමක් නිසාද? හරිතප්පල.
හරිතප්පද ක්‍රියාත්මක වෙන්නේ මොන එළිය නිසාද? සූර්යා ලෝකේ. සූර්යාට ළඟින්ම පිහිටි ග්‍රහ ලෝකේ වෙන්නේ බුද. බුදදා කියන්නේ කවදටද? බුදදා කියලා හඳුන්වන්නේ ඔබ තරංගයෙන් ඉවත් වෙනවා. බ්‍රහස්පතින්දාට කියන උත්තරේ ලැබෙන්නේ අපි මේ ප්‍රශ්නේම පීතර විද්‍යාලයට බාර කරනවා. බුදදා කියන්නේ කවදටද? බදාදාට කියන උත්තරේ ලැබෙනවා. බදාදාට ඉංග්‍රීසියෙන් කියන්නේ Wednesday. Wednesday කියලා ඉංග්‍රීසියෙන් ලියනකොට මුලින්ම ලියන අකුර තමයි W. George W. Bush ජනාධිපතිවරයා සිටි රට වෙන්නේ ඇමරිකාවේ. වත්මන් ජාතික කොඩියේ තරු කීයක් තියෙනවද? ඔබ තරංගයෙන් ඉවත් වෙනවා. ඇමරිකානු වත්මන් ජාතික කොඩියේ තරු කීයක් තිබෙනවද? 29. ඔබ තරංගයෙන් ඉවත් වෙනවා. ඇමරිකානු ජාතික කොඩියේ තරු 50ක් තිබෙනවා. නිවැරදි උත්තරේ 50යි. නමුත් කණ්ඩායම් දෙකම ප්‍රකාශයටපත් කළේ නැහැ. අපි නැවතත් ශාන්ත පීතර විද්‍යාලයට ප්‍රශ්නයක් බාර කරනවා. ඒ තරු 50යි නියෝජනය වෙන දෙයක් තියෙනවා. ඒ තරු 50යි නියෝජනය වෙන්නේ මොන කාරණේද? ප්‍රශ්නය ඔබ උත්තරේ දන්නවා නම් උත්තරේ සඳහන් කරන්න, නැත්නම් ඔබට උපකාරක අවස්ථාවට යාමට පුළුවන්. උපකාරක අවස්ථාවක් ලබා ගන්නවා. මෙතෙන් පටන් තප්පරානුක කාලයක් ඒ වෙනුවෙන් ඔබට ලැබෙනවා. ඇමරිකානු වත්මන් ජාතික කොඩියේ තරු 50ක් තිබෙනවා. ඒ තරු 50 නියෝජනය වෙන කාරණේයි අපි ප්‍රශ්නයක් හැටියට ශාන්ත පීතර විද්‍යාලයට බහර කර තිබෙන්නේ. තවත් හරියටම විනාඩියක කාලයක් ඉතුරුලා තිබෙනවා. ඒ තරු 50 නියෝජනය වෙන දේ ජනපද 50 නියෝජනය වෙනවා. ඇමරිකා එක්සත් ජනපදය හැඳින්වීමට යොදන කෙටි ඉංග්‍රීසි අකුරු දෙක USA. ඉංග්‍රීසි අකුරු දෙකයි අපි US. UK කියන්නේ කොහෙටද? එංගලන්තයට. වත්මන් එංගලන්තයේ අගමැතිවරයා වෙන්නේ? ඔබට උපකාරක අවස්ථාවක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. තප්පර 90 කාලයක් මෙතෙන් පටන් ලැබෙනවා. එංගලන්තේ එහෙම නැත්නම් වත්මන් බ්‍රිතාන්‍යයේ අගමැතිවරයායි කවුරුන්ද කියන ප්‍රශ්නය අපි අසා තිබෙන්නේ මහනුවර ධර්ම රාජ විද්‍යාලයේ. අඩු කාලයක් පමණයි දැන් තිබෙන්නේ. බ්‍රිතාන්‍යයේ වත්මන් අගමැතිවරයාගේ නම ඔබ තරංගයෙන් ඉවත් වෙනවා. අපි මේ ප්‍රශ්නේම බාර කරනවා ශාන්ත පීතර විද්‍යාලයට. බ්‍රිතාන්‍යයේ වත්මන් අගමැතිවරයා වන්නේ ඩේවිඩ් කැමරන් කියන උත්තරේ ලැබෙනවා. ඩේවිඩ් බෙකන් කුමන ක්‍රීඩාවටද ප්‍රසිද්ධ? පාපන්දු තරඟයක ගෝල රකින්නන් කී දෙනෙක් ඉන්නවද? දෙන්නයි. දෙකට දෙමන්දම් කියන්නේ මොන වෙලාවටද? දෙකට දෙමන්දම් කියන්නේ මොන වෙලාවටද? ඔබ උත්තරේ දන්නවා නම් සඳහන් කරන්න, නැත්නම් ඔබේ උපකාරක අවස්ථාවන් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙනවා. දෙකට දෙමන්දම්. මේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අවසන් සාමාජිකයා ඔබ පිළිතුරක් ලබා දෙනවාද? උපකාරක අවස්ථාවක් ලබා ගන්නවාද? උපකාරක අවස්ථාවක් ලබා ගන්නවා. මෙතෙන් පටන් තප්පර 90ක කාලයක් ඒ වෙනුවෙන් ලැබෙනවා. දෙකට දෙමන්දම් කියන්නේ මොන වෙලාවද කියලායි අහලා තියෙන්නේ. ඒ තෝරාගත් උපකාරක අවස්ථාව සම්බන්ධයෙන් සමහර ප්‍රශ්නයක් තියෙනවා. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අවසන් සාමාජිකයයි වැඩි සිටින්නේ. ශාන්ත පීතර විද්‍යාලයේ සාමාජිකයින් තිදෙනෙක් ඉදිරිව සිටිනවා. එක් කණ්ඩායමක සියලුම සාමාජිකයින් ඉවත් වන තෙක්ම මේ තරඟය ක්‍රියාත්මක වෙනවා. අවසාන තප්පර 45ක කාලය.
ඔබට දෙමන්දම් කියන්නේ මොන වෙලාවකද? මේක සිංහල භාෂාවේ වචන කාණ්ඩ කිහිපයක්, වචන කාණ්ඩ දෙකක්. අවසාන තප්පර 20ක කාලේ දෙක දෙමන්දම් කියන්නේ දවසේ එක්තරා වෙලාවක. මධ්‍යහන කියන උත්තරේ ලැබෙන්නේ නිවැරදි උත්තරේ සාමාන්‍ය කියන මුදුන් වෙන්නේ කීයටද? දහවල් 12ට. මාස 12ට දවස් කීයක් තියෙනවද සාමාන්‍ය? 365. ඒ දවස් 365 මාසයකට අයත් දින ගණන සාමාන්‍යයෙන් 30ක් හෝ 31ක්. දවස් 28ක් විතරක් තියෙන මාස කීයක් තියෙනවද අවුරුද්දේ? එකයි. මොකක්ද මේ මාසෙ? පෙබරවාරි. පෙබරවාරි මාසෙට සිංහල ක්‍රමයට කියන්නේ? පෙබරවාරි මාසෙට සිංහල ක්‍රමයට කියන්නේ නවම්. නවම් ප්‍රසිද්ධ නවම් පෙරහැර කොළඹ පවත්වන්නේ කුමන පන්සල පෙරදැරිවල? ප්‍රසිද්ධ නවම් පෙරහැර කොළඹදී පවත්වනවා එක්තරා පන්සලක්, එක්තරා විහාරස්ථානයක් පෙරදැරිවල. බෙල්ලන්විල කියන උත්තරේ ලැබෙන්නේ. ඔබ තරංගයෙන් ඉවත් වෙනවා. මේ ප්‍රශ්නයම අපි ධර්මරාජ විද්‍යාලයට බහර කරනවා. කොළඹ ප්‍රසිද්ධ නවම් පෙරහැර පවත්වනවා එක්තරා පන්සලක්, විහාරස්ථානයක් පෙරදැරිව. කැලණි රජමහා විහාරයේ කියන උත්තරේ ලැබෙන්නේ. ඔබ තරංගයෙන් ඉවත් වෙනවා. කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පෙරදැරිවයි ප්‍රසිද්ධ, ඒ වගේම ප්‍රචලිත නවම් පෙරහැර පවත්වන්නේ. ඒ අනුව මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කණ්ඩායමේ සමාජිකයින් සිව් දෙනාම ඉවත් වෙනවා. සාන්ත පීතර විද්‍යාලයේ සමාජිකයින් 3 දෙනෙක් ඉතිරි වෙනවා. පළවෙනි වටේ ජයග්‍රහණය ලබා ගන්නේ බම්බල්පිටිය ශාන්ත පීතර විද්‍යාලයයි. සිංහ IQ ස්ටුඩන්ට්ස්. තරගයේ අද දවසේදී ධර්මරාජ විද්‍යාලයේ සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය අතරයි තරගයේ පැවැත්වෙන්නේ. පළවෙනි වටේ තරගයේ නිමාවටපත් වුණා. දෙවෙනි වටේ කාලය, වේගය සමග තිබෙනා වූ තරගයක්. දෙවෙනි වටේදී තප්පර 88ක කාලයක් එක් කණ්ඩායමකට ලැබෙනවා. FM 88.8, FM 88.6 තමයි ඔබ සිංහ FM ශ්‍රවණය කරන්නේ. ඒ වාසනාවන්ත සංඛ්‍යාතය මේ තරගයේදී එක් කණ්ඩායමක ජයග්‍රහණය තීරණය කරාවි. තප්පර 88ක කාලයක් ඇතුළත අපි එක දිගට ප්‍රශ්න ඇසීම සිදු කරනවා. ඒ ප්‍රශ්නවලට පිළිතුරක් ලබා දිය යුතුයි. ඊළඟ ප්‍රශ්නෙට යාමට නම් තප්පර 88ක කාලයේ නිමාවටපත් වෙද්දී වැඩිම ප්‍රශ්න සංඛ්‍යාවකට නිවැරදි පිළිතුරු ලබා දෙන කණ්ඩායමයි තරගයේ ජයග්‍රහණය කරන්නේ. අපි මුලින්ම අවස්ථාව ලබා දෙන්නේ ශාන්ත පීතර විද්‍යාලයට. අපි සූදානම් දෙවෙනි වටය ආරම්භ කරන්න. සිංහ IQ ස්ටුඩන්ට් දෙවෙනි වටය. පළවෙනි ප්‍රශ්නේ ශාන්ත පීතර විද්‍යාලය ආරම්භ වූ වසර වෙන්නේ 1922. 1922 දී ආරම්භ වූ පාසලේ 90 සංවත්සරයේ දුන වසර 2012. 2012 දී පාසල පිහිටිය කොළඹ කීයද? 4. කොළඹ 3 කියන්නේ කොහෙදද? කොල්ලුපිටිය ප්‍රදේශය. කොල්ලුපිටිය. කොල්ලු ආහාරයට ගන්න සත්වෙක් අශ්වයා. නිකන් ලැබෙන අශ්වයා මොනවද ගණිතපා කියන්නේ? දත්. සංජය දත් මොන රටේ නළුවෙක්ද? ඉන්දියාවේ. ඉන්දියාවේ ජනාධිපති නිල නිවස හඳුන්වන නම? රාෂ්ට්‍රපති භවන්. භවන කියන එකට සිංහල තේරුමක් කියන්නේ කිව්වොත්? නිවස. රාෂ්ට්‍රපති භවන්හි සිටින වත්මන් ජනාධිපතිවරයා? ප්‍රණාම් මුඛර්ජී. ඔහු ජනාධිපති ධූරයට පත් වූ වසර 2007. 2012 දී ඔලිම්පික් තරගයේ පැවැත් වූ නගරය වෙන්නේ ලන්ඩන්. ලන්ඩනයේ පැවති ඔලිම්පික් උළෙලේ ඔලිම්පික් ධජයේ රවුම් කීයක් තිබුණාද? 5යි. පස්කෝ රස ලබා ගැනීම මොන සත්වයාගෙන්ද? හරකාගෙන්. ගව පොර තරගයේ ජාතික ක්‍රීඩා වූ රට? ස්පානියයි. ස්පාඤ්ඤ ජාතික කොඩියේ මැද තියෙන පාට මොකද්ද? රතු. රතු පාට කියන උත්තරේ ලැබෙන්නේ කහ පාටින් සත්වයෙක් ඉන්න දකුණු ආසියාතික රටක්? ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාවේ පස්වෙනි රාජධානිය? ගම්පල. කුරු නෑ එක කියන්නේ කාටද? කුරුමිය. කාලය අවසන්. යනුව දෙවෙනි වටයයි නිමාවට පත්වන්නේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ. හොඳ තරගයක් ලබා දුන්නා. අපි බලමු ඒ සඳහා ප්‍රති ප්‍රශ්න නැගීමේදී කොයි ආකාරයෙන් තරගය තීරණය වේවිද කියලා. සිංහ IQ ස්ටුඩන්ට්ස්. අපි සූදානම් ඒ අනුව දෙවෙනි වටය ක්‍රියාත්මක කරන්න මහනුවර ධර්මරාජ විද්‍යාලය උදෙසා. තප්පර 88ක කාලයක් ලැබෙනවා. ඒ තප්පර 88ක කාලය කොයි ආකාරයෙන් ප්‍රයෝජනීයට ගනිවිද කියලා බැලීමේ හැකියාවක් තිබෙනවා එතෙන් පටන්. සිංහ IQ ස්ටුඩන්ට් දෙවෙනි වටය. මහනුවර ධර්මරාජ විද්‍යාලය ආරම්භ කළ වසර
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සමග වාදයට එක් වූ ප්‍රතිවාදී උන්නාන්සේ සිල්වා කියන නම අපේ රටට හුරු වෙන්නේ මොන යුරෝපා ජාතිය නිසාද? පෘතුගීසීන් අපේ රටට පැමිණි වසර 1505ට කීයක් එකතු කළාමද 2015 වෙන්නේ? 500ක්. අවසන් වරට නිකුත් කළ රුපියල් 500 නෝට්ටු සාමාන්‍ය මොන පාටද? දම් පාටයි. ඒ නෝට්ටු වෙන්නේ නැටුම් ශිල්පියා මොන නැටුම් සම්ප්‍රදායටද අයිති? පහතරට ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වෙන්නේ ගැටබෙරේ. ගැටබෙරේ මොන නැටුම් සම්ප්‍රදායටද අයිති? මොනරට. මොන රටේ කෙනෙක්ද වත්මන් ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්වරයා? දකුණු කොරියා. ජෝදානයේ උපන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ නම? සෙන්. සෙන් කුරුමි. හොඳයි. ඔහුගේ නිල කාර්යාලයේ තිබෙන ස්ථානය මොන නුවරද? නිව්යෝක්. ජිනීවා නුවර පිහිටි රට වෙන්නේ? ස්විට්සර්ලන්ත. ජාතික කොඩියේ තිබෙන සලකුණ මොකද්ද? දානේ ලකුණු. ධන ලකුණ තියෙන්නේ මොන පාටින්ද? සුදු පාට. සුදු පාට ධන ලකුණ තියෙන්නේ මොන පාට? කාලය අවසන්. හොඳයි. ඒ අනුව දෙවනි වටය නිමාවට පත්වනවා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ. සිංහ IQ ස්ටුඩන්ට්ස්. සිංහ IQ ස්ටුඩන්ට් තරගාවලියේ අද දවසේදී ධර්මරාජ විද්‍යාලයේ සහ ශාන්ත පීතර විද්‍යාලය අතරයි තරගය පැවැත්වෙන්නේ. තුන්වැනි වටයයි ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙන්නේ. තුන්වැනි වටයේ ජයග්‍රහණය කරන්නා වූ කණ්ඩායම තීරුණාත්මක ජයග්‍රහණයක් ලබා ගනිවි. අපි ආරම්භ කරමු මේ තරගයේ තුන්වන වටය. සිංහ IQ ස්ටුඩන්ට් තුන්වන වටය. පළවෙනි ප්‍රශ්නය ශාන්ත පීතර විද්‍යාලයට. මේ තරගයේ එක් කණ්ඩායමක සමාජිකයින් කී දෙනෙක් ඉන්නවද? හතර දෙනයි. කණ්ඩායම් දෙකේම සමාජිකයින් 6යි. 8 දෙනයි. 8 දෙකෙන් වැඩි කළාම උත්තරේ 16. 16 පැය 24 ඔර්ලෝසුවෙන් කී වෙනි පැයද? 4. 4 වෙනි පැය. 4 16 වැඩි කළාම 4 වැඩි කිරීම 16 64යි. 64යි. 64 4ෙන් වැඩි කළාම 256. මිනිත්තු 256ක් කියන්නේ ආසන්න වශයෙන් පූර්ණ පැය කීයද? මිනිත්තු 256ක් ආසන්න වශයෙන් පූර්ණ පැය කීයද? මිනිත්තු 256ක් 4යි. පැය 4යි. 4 හන්දි මොනවද මිනිස් සිරුරේ තියෙන? 4 හන්දි මොනවද මිනිස් සිරුරේ තියෙන? ඔබ උත්තරේ දන්නවා නම් සඳහන් කරන්න. උපකාරක අවස්ථා එකක් පමණයි ලබා ගැනීමට හැකියාවක් තිබෙන්නේ තම තම කණ්ඩායම් වල ශක්්‍යතාවය අනුව. හතර හන්දි හැටියට සඳහන් වන්නේ වැලයන් අතරළු බඳින්න ඕනේ. වැලයන් අතරළු බඳින්න ඕනේ. මැස්ස පියා මැස්ස කරදියේද මිරිදියේද ඉන්නේ? කරදිය ජලය. සාමාන්‍ය මොන රසද? ලුණු ලුණු රසයි. ලුණුගම් වෙහෙර ජාතික උද්‍යානයේ පිහිටි පළාත. ලුණුගම් වෙහෙර ජාතික උද්‍යානයේ පිහිටි පළාතක් අපි අහන්නේ. දකුණු පළාත. ලුණුගම් වෙහෙර ජාතික උද්‍යානයේ අයිති වෙන තව පළාතක් තියෙනවා. දකුණු පළාත වගේම තව පළාතකට අයිති වෙනවා. ඌව පළාත. ඌව පළාත. ඌව කියලා ලියනකොට මුලින්ම ලියන අකුර වෙන්නේ ඌයන්. ඌයන්. සිංහල හෝඩියේ කියවෙන්නේ අකුරද? ඔබ දන්නවා නම් උත්තරේ සඳහන් කරන්න පුළුවන්. නැත්නම් ඔබට උපකාරක අවස්ථාවන් ඉතිරි වෙලා තිබෙනවා. උපකාරක අවස්ථාවක් ලබා ගන්නවා. තප්පර 90ක කාලයක් ලැබෙනවා මෙතෙන් පටන්. ඌ යන්න. ඌව කියලා ලියනකොට යොදන මුල්ම අකුර. ඌ යන්න. සිංහල හෝඩියේ කීවෙනි අකුරද? 8. 8 වෙනි අකුර කියලායි කියන්නේ. එතකොට 9 වෙනි අකුර වෙන්නේ අව්. අව්. ඔබ තරංගයෙන් ඉවත් වෙනවා. අව් කියන උත්තරේ ලබා දෙන්නේ ඌ යන්නට පස්සේ 9 වෙනි අක්ෂරයයි
අපි ඇහුවේ හදිස්සියත් එක්ක ලබා දුන්නේ අව් කියන අක්ෂරය. නමුත් ඉරු ඉරු ඉලු ඉලු තමයි ඊළඟට තියෙන අක්ෂර බවට පත් වෙන්නේ. පසුව පිළිතුර වැටුණා. නමුත් හදිස්සියත් එක්ක කියුනේ අව් කියන අක්ෂරයයි. එනිසා තුන්වෙනි වටයේදී ශාන්ත පීතර විද්‍යාලයයි ජයග්‍රහණය කරන්නේ මහනුවර ධර්මරාජ විද්‍යාලය පරාජයට පත් කරමින්. පළවෙනි වටය ශාන්ත පීතර විද්‍යාල කණ්ඩායම ජයග්‍රහණය කළා. තුන්වන වටයත් ශාන්ත පීතර විද්‍යාල කණ්ඩායම ජයග්‍රහණය කළා. දෙවෙනි වටය කවුරුන්ද ජයග්‍රහණය කළේ කියන එක දැන් සමස්ත ප්‍රතිඵලයට බලපාන එකක් නැහැ. කෙසේ නමුත් දෙවෙනි වටය ඉතාම තීරණාත්මක වටයක්. දෙවෙනි වටයේදී ශාන්ත පීතර විද්‍යාලය ප්‍රශ්න 19ක් බාර ගන්නවා තමන්ගේ තප්පර 88ක කාලය ඇතුළත. එයින් නිවැරදි පිළිතුරු ලබා දෙන්නේ ප්‍රශ්න 15කට පමණයි. ඒ වගේම ධර්මරාජ විද්‍යාලයේ කණ්ඩායම තමන්ගේ තප්පර 88ක කාලය ඇතුළත ප්‍රශ්න 21ක් ලබා ගන්නවා. එහිදී නිවැරදි පිළිතුරු ලබා දෙන්නේ ප්‍රශ්න 16කට පමණයි. දෙවෙනි වටයේ ජයග්‍රහණය ධර්මරාජ විද්‍යාලයේ කණ්ඩායමටයි හිමිවන්නේ. ඒ අනුව අද දවසේ පැවති මේ තරගයේ ශාන්ත පීතර විද්‍යාලයේ කණ්ඩායම ජයග්‍රහණය කරනවා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කණ්ඩායම පරාජයට පත් කරමින්. එයයි අවසන් ප්‍රතිඵලය. යනුව ජයග්‍රහී කණ්ඩායම වන්නේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාල කණ්ඩායමයි. මෙයයි සිංහ IQ ස්ටුඩන්ට් තරඟ ස්වභාවය. පළවෙනි වටය, දෙවෙනි වටය සහ තුන්වන වටය ක්‍රියාත්මක වෙද්දී ඒ වට අතරින් බහුතරය ජයග්‍රහණය කරන්නව කණ්ඩායම. අවම වශයෙන් බහුතරය ජයග්‍රහණය කරන්නව කණ්ඩායමට ජයග්‍රහණය හිමි වෙනවා. අපි අදට ඔබෙන් සමුගන්නවා මුණ ගැසෙමු ලබන සතියේදී තවත් පාසල් දිත්වයක IQ ගැටුම සමගින්. මේ සිංහ IQ ස්ටුඩන්ට්. සිංහ IQ ස්ටුඩන්ට්.